ජීවිතය ව්‍යාහමාර කළ නොහැකිව එතැනින් මෙතැනින් පත්තිරු එල්ලෙන පැදුරකයි කියවුණේ මළගිය ඇත්තෝ පොතේ බව මට මතකයි. ඒත් ඒ උපමාව හරියටම ගැලපෙන්නේ මා ඉදිරිපට හිනහෙන ගතින් කුඩා ගැහැණියකටයි. අනන්නට කාරණා දහසක්ම ජීවිතයේ තිබුණත් ඒ ඇස් හිනහෙන විට තවමත් ඉරි දෙකක්සේ කුඩාවට පෙනෙනවා. ජීවිතය අතහැර පලා නොයනු ඈ අනෙක් අයටද බලාපොරොත්තුවක් ගෙනෙනවා. මට ඒඩ්ස් කිව්වහම හිතාගෙන ආවේ කෙට්ටු පණ නැති ලෙඩෙක්ව දකින්න නේද? ඒත් එහෙම නෑ, මම මේ හැඩයට ඉන්නේ. එතනින් මෙතනින් වාඩි වෙන්න එන්න. ඈ මගේ හිත අකුරක් නෑර කියවූ ගානයි. ඉතින් ඈළඟ වාඩි වී දැන් ඒ කතාව අසා සිටිය යුතු වෙයි. මගේ නම DI ප්‍රභාෂිණි, උපන්ගම බඩංගොඩ. ඕලෙවල් විභාගය ලිව්වට පස්සේ රස්සාවකට ගමෙන් ආවා. මට රස්සාව ලැබුණේ වත්තල ප්‍රසිද්ධ පොලිතීන් ෆැක්ටරි එක. වැඩ කරපු ගෑනු ළමයින්ට එතන නවතින්න හොස්ටල් එකක් තිබුණ නිසා මටත් නවාතැන් ලැබුණා. ලොකු පඩියක් නොලැබෙන නිසා දුක් විඳ තමයි. ඒත් බොහොම හොඳට වැඩ ටික කරගෙන යාළුවෝ එක්ක විනෝදෙන් හිටියා. ඒ කාලේ තමයි ප්‍රසාද් මට බැල්ම හෙළුවේ. ප්‍රසාදුත් අපේම ෆැක්ටරි කොල්ලෙක්. හැබැයි එයාගේ ගෙදරත් වත්තල නිසා එයා ගෙදර ඉඳන් හැමදාම වැඩට ආවේ. අවුරුතක් විතර එයා මගේ පස්සෙන් ඇවිත් ආදරේ ඉල්ලුවත් මම හැමදාම උත්තරේ කල්ග්‍රාමෙන් හිටියා. මොකද කෙල්ලෙක්ගේ ජීවිතේ සෙල්ලමට ගන්න ගමෙන් ආපු අහිංසක මම කැමති වුණේ නැහැ. හැබැයි ඒ යාළුව අතර හුඟක් ප්‍රසිද්ධ හරි ආකර්ශනීය චරිතයක් නිසා හොඳට හිතලා බලලා මම එයත් එක්ක යාළු වුණා. ඊළඟට අපේ ගෙවල් දෙකට අපි මේ ආරංචිය දැනුම් දුන්නා. දෙපැත්තම නෑදෑයෝ අපිට කැමැත්ත දුන්නා. ඉතින් තව මොනවද හංගන්නේ? අපි ගෙවල් දෙකෙන් ආව ගියා. වැඩ ඇරලා හැමදාම එයා මාව හොස්ටල් එකට ගෙනල්ලා ඇවරළුවා. හැම ජෝඩුවක්ම වගේ අපිත් පොඩි පොඩි විනෝද ගමන් ගියා. ජීවිතේ හැමදාම වඩා ලස්සනයි කියලා ඒ කාලේ හිතුණා. අතීතයේ ඈ මගේ ඉදිරිපිට පෙළ ගැස්ුවේ එහෙමයි. ඒත් එතනින් පසුව ඈ ලස්සන නැති පරිච්ඡේදයක් පටන් ගන්නට වුණා. මෙහෙම ඉන්නකොට 2003 අවුරුද්ද වෙද්දී ප්‍රසාද් ටිකෙන් ටික ලෙඩ වෙන්න පටන් ගත්තා. එයාගේ පෙනුම හුඟක්ම වෙනස් වුණා. කෙට්ටු වෙලා දුර්වල වෙලා නිතර නිතර නිවාඩු දාලා වැඩට නැවෙත් හිටියා. කොළඹ ජාතික රෝහලේ බේත් ගත්තා. මාසයක් විතර ස්පිරිතාලේ ඉඳලා ඇවිත් මාසයක් විතර වැඩ කළා. ආපහු තව මාසයක් ස්පිරිතාලේ ඉන්නවා. එහෙම නිතර නිතර වුණා. මේ කාලේ මට තේරුමක් තිබුණේ නැහැ එයාගේ ලෙඩේ මොකද්ද කියලා. එයා දුර්වලයි අසනීපයි නිසා එයාගේ අම්මලා එක්ක මම වත්තල ඉඳන් ස්පිරිතාලේ ඇවිල්ලා නිතර ලෙඩා බලලා ගියා. එයා ගෙදර ආව කාලෙට මාත් එක්ක බොහොම කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. දවසක් මම යාළුවෙක් එක්ක ප්‍රසාද බලන්න ස්පිරිතාලේ ගියාම එයා ඇඳේ හිටියේ නැහැ. ලෙඩා කෝක ඇලහුවාම නර්ස් නෝනා කෙනෙක් කිව්වා එයාව IDH යවුවා කියලා. මම හිතුවේ ඒක ජාතික රෝහලේ වාට්ටුවක් කියලායි. මම අහුවා ඒ වාට්ටුව කොහෙත් තියෙන්නේ කියලා. ඒ නර්ස් හිනා වෙලා යන්න ගියා. ඊළඟ දවසේ මම ප්‍රසාද්ගේ අම්මලා එක්ක IDH ස්පිරිතාලෙට ගිහිල්ලා එයා බැලුවා. එයා නැවතලා ඉන්න කාලේ අපිට කතා බහ කරන්නවත් විදිහක් තිබුණේ නැහැ. අපි දෙන්නගෙම ඒ කාලේ මොබයිල් ෆෝන් තිබුණේ නැහැ. අපි ටිකෙන් ටික දුරස් වුණා. දෙන්නට දෙන්නව ටිකෙන් ටික අමතක වෙලා ගියා. ඊළඟට 2004 අවුරුද්දේ දවසක ප්‍රසාද්ගේ අයියා මාව හොයාගෙන අපේ නැවතන්ට ආවා. ප්‍රසිද් මරණ ආරංචිය අයියා කිව්වා මගේ ළඟ ප්‍රසාද්ගේ පින්තූර වගේක් තිබුණා. අයියා ඇවිත් තිබුණේ ඒ ටික මගෙන් ඉල්ල ගන්න. ප්‍රසාද්ගේ මරණයේ එක දවසෙන් අවසාන කටයුතු කළා. මම යාළුව එක්ක මළගෙදර ගිහින් ආවා. ප්‍රභාෂණයගේ නොදුනුවත් හිත මේ වනතුරුත් දැන සිටියේ ප්‍රසාද් ලෙඩ වී දුරල් වී මිය ගිය බව විතරයි. ජීවිතයේ එතැන් සිට රහසකුත් රසකුත් නීරසකුත් නැති උදෑසන විලාසයකින් ඉදිරියට ගලාබිය බලා ගිය බව ඇය කියනවා. ප්‍රසාද් මැරලා අවුරුද්දක් විතර ගියාට පස්සේ මට තද උණක් ගන්න. වත්තල හොස්ටල් එකේ මාව බෙහෙත් ගන්න එකක් ගියා. මගේ ලේ පරීක්ෂණ පහක් කරන්න ඕන කියලා ඒ දොස්තර මහත්තයා ලියලා දුන්නා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵල අරගෙන මාව කොළඹ ජාතික රෝහලේ STD ක්ලිනික් එකට යොමු කරා. ජීවිතේ හැමදේම කනපිට පෙරලන බව මම දැනගත්තේ ඒ ක්ලිනික් එකෙන්. ඒ ක්ලිනික් එකේ දොස්තර මහත්තයා තමයි මට කිව්වේ ඔයාට ඒඩ්ස් කියලා. ඒ කතාව අසාගෙන සිටි මටත් දැනුනේ තිගැස්මක්. ඒවැකි අසන්නට ලැබෙන ජීවිතයේ ඊළඟ මිනිත්තුවේ සිතුවිලි කොබඳයි කියවා ගන්නට ඕමනාය මම ඇගේ දෙස එබිර බැලුවා. ඇය අපාත්‍ර දෙඩි නිහඟතාවයක් තිබුණා. ඒඩ්ස් කියන්නේ මොකද්ද කියලා මම දැනගෙන හිටියේ නෑ. මම අහලා තිබුණේ ඒඩ්ස් හැදුනහම මැරෙනවා කියලා විතරයි. මම හිතුවා තව පැයකින් දෙහකින් මම මැරෙවි කියලා. එතන දොස්තර මහතුරු මගේ හිත තේරුම් අරන් හුඟක් උපදෙස් දීලා මගේ හිත හදලා ආපහු මාව මෙට්‍රන් එක හොස්ටල් එකට පිටත් කරලා ඇව්වා. හොස්ටල් එකේ හැමදේම එතනින් පස්සේ සිද්ධ වුණේ නපුරටමයි.
මාව බවෙන් තල්ලු කරලා තනි කාමරයකට ඇදලා දැම්මා. රස්සාවෙන් ඉල්ලා අස්සියෙම ලියුමක් දීලා මට ගෙදර යන්න බල කරා. මම කිව්වා ඒඩ්ස් හැදිච්ච බව ගෙදර ගිහින් කියන්න කියලා. මම ලියුම දීලා ගෙදර ගියා. කන්නේ බොන්නේ නැතුව අඬ අඬ ඉන්නකොට මගේ අයියා මගෙන් ඇහුවා ඇයි ඔහොම අඬන ඔහොම ඉන්නේ කියලා. මට කියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මට ඒඩ්ස් බව අයියට කටක් කරලා කියන්න සිද්ධ වෙච්ච වෙලාවේ මට මැරෙන්න හිතුණා. අයියා මාව දෙවි කෙනෙක් වගේ බලාගත්තා. වතුරට වඩා ලේ ඝනකම් බව ප්‍රභාෂණයට ඇගේ එක්කුස උපන් අයියා සපත කර පෙන්නුවා. මෙහෙම ඉන්නකොට ආපහු අසනීප වැඩි වෙලා මාව හදිසියේ බලංගොඩ ඉස්පිරිතාලේට ඇඩ්මිට් කරා. මම ඒඩ්ස් රෝගියෙක් බව වාර්තාවලින් දැනගෙන බලංගොඩ ඉස්පිරිතාලේ නර්ස් නොවල්ලා ඒ ආනච්චේ ගම පුරා ප්‍රචාරය කරලා යවලා තිබුණා. මාව කබලෙන් දෙපට වැටුණා වගේ. එදා ඉඳලා ගෙදරට නිර්මාණික ලියුම් ආවා. ගමේ කිසි කෙනෙක් අපේ ගේ ඉස්සරහින් ගමනක් යන්නවත් ආවේ නැහැ. මුළු ගමේම අපි එක් අමනාප වුණා. පවුලේ කීප දෙනෙක් ඇරෙන්න අපිට ගමේ කිසි කෙනෙක් හිටියේ නැහැ. ගමේ ඉන්න බැරි තැන මම IDH හොස්පිටාලයට ආවා. එතන දෙවියෙක් වගේ ඉන්න විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා මට ආරක්ෂා වෙන්න එතන දීර්ඝ කාලිනව ඉන්න හදලා දුන්නා. මම IDH ඉස්පිරිතාලේ අවුරුදු එකමාරක් හිටියා. ඒ කාලේ තමයි මට ප්‍රින්ස් මිස්ව මුණ ගැහුනේ. ප්‍රින්ස් මාංගලිකා කියන්නේ මහත්තයා නිසා ඒඩ්ස් බෝවුණු කෙනෙක්. එයා ඒඩ්ස් රෝගීන්ගේ ජීවිතය යහපත් අතට ගන්න පොසිටිව් වීමෙන් නම් සංවිධානයක් පිහිටවල තිබුණා. මම වගේ තවත් අය ඉන්නවා. ඒගොල්ලෝ උනන්දුවෙන් ලෝකෙට වැඩක් කරනවා කියලා මට තේරුණේ ප්‍රින්ස් මිස් හම්බුණාට පස්සේ. මගේ හිතේ තනිය, මගේ හිතේ දුක මම ප්‍රින්ස් මිස්ට කියලා හිත හදාගත්තා. ජීවිතේ මන් නොදෙන හිටි ලොකුම රහසක් මට ප්‍රින්ස් මිස් ළඟදීම හෙළිදරව් කරන්න ලැබුණා. ප්‍රසාද් හොඳටම දැනගෙන ඉඳලා තියෙනවා එයා ඔයිඩ්ස් රෝගියෙක් බව. එහෙම දැන දැනයි එයා මාත් එක්ක සම්බන්ධකම් පවත්වලා තිබුණේ. මැරෙන්න හුඟක් කාලයකට කලින් ඉඳලම ප්‍රසාද් ප්‍රින්ස් මිස්ගේ ඒඩ්ස් රෝගීන්ගේ උපකාර කරන සංගමේ සමාජිකත්වය ලබාගෙන පිහිට ලබාගෙන තිබුණා. සංගමයේ ලිපි ලේඛනවල ප්‍රසාද්ගේ නමත් ලිපිනයත් ලියලා තිබුණ හැටි මම දැක්කා. එයා වගේ එයාගේ දෙමාපියනුත් ඒ බව දැනගෙනයි ඒක මගෙන් වසන් කරලා තිබුණේ. හරිම වංචනික විදිහට ඒගොල්ලෝ අහිංසක මාව රවට්ටලා මට ජීවිතේ වැරදුනා. ඒකට හේතුව ගමෙන් ආපු මගේ තිබිච්චන දුවනත්කම. ඉස්කෝලවලට අපිට ප්‍රජනන සෞඛ්‍ය පාඩම් උගන්වන ගුරුවරු ලැජ්ජා වුණා. උපත් පාලන කොපු කියන ජාතිය මම ජීවිතේට දැක්කේ මට ඒඩ්ස් හැදිලා ප්‍රින්ස් මිස් ගාවට ආවට පස්සේ. මම වගේම ඒඩ්ස් වැළඳෙන මිනිස්සු වෙනුවෙන් මගේ උපරිම ශක්තිය වැඩ කරන්න මම හිත හයිය කරගත්තා. ප්‍රභාෂණයේ මූණට අර කතාව මුලදී තිබුණු විදිහට එළියක් යලි වැටෙනවා. මා ඉදිරිපිට වාඩි වී ඈ හිනාවෙන්නේ උණ හෙම්බිරිස්සාවට ජීවිතේ කලකිරෙන මේ මට සරඳමට දැයි සිතුවිල්ලක් මගේ හිතේ උපදුනා. ගතින් කුඩා වුණත් ඈ සිතේ නියෝධ ගැහැණියක්. දැන් අහන්නට ඉතිරිව ඇත්තේ අහන්නටම අමාරු ප්‍රශ්නයයි. අනාගතය ගැන මොනවද හිතෙන්නේ? 80 මම මේ ප්‍රශ්නේ නැගුවා. මට තාම අවුරුදු 37යි. ඒත් හැදලා අවුරුදු 13ක් වෙනවා. මැරෙන දවස ගැන මේ ලෝකෙ කවුරුත් දන්නේ නැහැ. මාත් දන්නේ නැහැ. හැබැයි මම මැරෙනකල් ලස්සන්ට ඉන්නවා. මේ ලෙඩේ මගේ තව කෙනෙකුට බෝ නොවෙන්න පුළුවන්. උපරිමේ මහන්සි වෙනවා. මං වගේම මේකට ගොදුරු වෙච්ච තව 4100ක් මිනිස්සු මේ රටේ ඉන්නවා. ඒ අයගේ හැඟීම් දැනීම් ගැන මම දන්නවා. ඒ නිසාම ඒ අයට ජීවත් වෙන්න මම බලාපොරොත්තු ඇති කරනවා. මගේ කතාව මම ලෝකෙට කෑ ගහලා කියන්නේ හැමෝටම පරිස්සම් වෙන්න. ආණ්ඩුවෙන් නොමිලේ දෙන බේට් ටික බීලා පරිස්සම් වෙලා ඉන්න කෙනෙකුට ගොඩක් කල් හොඳින් ජීවත් වෙන්න පුළුවන්. මගේ ඉල්ලීමට මේ ටිකත් අමතක නොකර පත්‍රය ලියන්න. ඒඩ්ස් ගැන සැකයක් තියෙන ඕනම කෙනෙක්ගෙන් අපේ සංවිධානයෙන් නොමිලේ උදව් කරනවා. 0.7191.84.196 අංකයෙන් පොසිටිව් වීමෙන් නෙට්වර්ක් අමතන්න කියලා ලියන්න. ඇගෙන් ඉල්ලීමකි. ඇගේ ඉල්ලීම අහක දාන්න සවියක් අපිට නැහැ. ඒ ලෝකයෙන් බැටකෑ නමුත් තවමත් ලෝකයට ආදරය කරන තරම් ඈ ලොකු හදවතට හිමිකාරියක් වන නිසා. මෙය හත්‍යන්ත පුවත්පතකින් උපුටා ගන්නා ලද්දක් බව කරුණාවෙන් සලකන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channelය subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ click කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.